ඉදිරි දින කිහිපය තුළ අපි නාම යෝජනා සකස් කරනවා. නාම යෝජනා සකස් කිරීමේදී අපි උසස් ප්‍රතිපත්තීන් අනුගමනය කරලා පුද්ගලික වාද ભેද කිසිවක් මේ කාර්යාලයට ඇතුල් වෙනකොට අපි ගෙනෙන්නට ඉඩ දබන්නේ නැහැ. එකම එක සුදුසුකමයි අපි බලන්නේ. මේ රටේ ජනතාවට සෙතක් සලසන්නේ කවුද? සේවයක් කරන්න පුළුවන් කාටද? පොදු ජනතාවට සමීප කවුද? පොදු ජනතාවට සේවය කරන්නට පිපාසයක් තිබෙන, ආසාවක් තිබෙන, කඩිසර භාවයක් තිබෙන, ඉතාමත්ම දක්ෂ හපංකම් වලින් සමන්විත වූ කණ්ඩායම් අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් කරලා දින 100ක් ඉක්මවා යන මේ මොහොතේ මේ රට මහා වලපල්ලකට ඇද දැමු මේ වර්තමාන රජය අපි ජන බලයෙන් ජන සවියෙන් ජන ශක්තියෙන් ගෙදර යවලා ජනතාවාදී ආණ්ඩුව අපි බිහි කරනවාමයි. හිතවත් මිත්‍රවරුනි, එදා තිබුණට වැඩිය බොරතෙල් බැරලයක තෙල් මිල මේ මොහොත වෙන විට හරියට භාගයකින් අඩු වෙලා 150කින් අඩු වෙලා ඩොලර් 30 ගන්නට අඩු වෙලා. එහෙනම් මේ රජයට හැකියාව තිබෙන්නට ඕන සියලුම ඩීසල් ඉන්ධන, සියලුම පෙට්‍රල් ඉන්ධන, ඒ වගේම භූමි තෙල් වර්තමාන මිලට වැඩිය 150කින් අඩු කරන්න. ඒ හැකියාව රජයට අද තිබෙනවා. අද අපි රජයේ හිටියනම් පළමුවෙන්ම කරන දේ යන්නේ එයයි 150කින් තෙල් මිල අඩු කිරීමයි. දැන් බොරුවට මිල සූත්‍රයක් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ මිල සූත්‍රයේ තිබුණා නම් අද දවසේ එනම් මෙලහකට තෙල් මිල අඩු වෙලා ඒ විතරක් නෙමෙයි ගර්භණී මව්වරුන්ගේ පෝෂණ සලාකේ කපලා ඉලෙනුම් වවුචරේ වටිනාකම අඩු කරලා රාජ්‍ය සේවකින්ට ලබා දෙන්න තිබෙන ලැටුක් වර්ධන නතර කරලා අතිකාල දීමනාව නතර කරලා බටා නතර කරලා විශ්‍රාමික ප්‍රජාවගේ ඒ අයට ලබා දෙන්න තිබුණු මේ මහා මුදල මේ ජනවාරි පළවෙනිදා එක කැබිනට් පත්‍රිකාවකින් අහෝසි කරා. ජාතික ආරක්ෂාව ගැන පම්පෝරි ගැහුවට ලදරුවන් රැකගන්න බැරි ජාතික ආරක්ෂාවක් අද ක්‍රියාත්මක වෙයි. ඒ නිසා මව්වරුන්ගේ අයිතිය, ලදරුවන්ගේ අයිතිය, පුරවැසියන්ගේ අයිතිය අපි අනිවාර්යෙන්ම ආරක්ෂා කරනව පමණක් නෙවෙයි ප්‍රෞඪ ශක්ති සම්පන්න, ජව සම්පන්න සංවර්ධිත මාතෘභූමියක් තුලින් සැමට සෞභාග්‍ය උදාකරන යුගය සමගි ජන බලවේගය බිහි කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.